හැලෝ වෙල්කම්. ඉතින් ඔයාලව එකතු කරගන්නේ හරි ලස්සන විශේෂ කතාවකට. මේ කතාවේ මුලින්ම ඔයාලා හිටියේ. ඒ නිසා මේ කතාවේ අවසාන චැප්ටර් එකට යන්න කලින් ඔයාලා ඉන්න ඕනේ. මොකද මේ අයගේ ආදරයට, මේ අයගේ හීනවලට ඔයාලට ලොකු අයිතියක් තියෙනවා නේද? ආ, අපි ඉන්නේ ෆිනාලේ එක පේන මාන. එහෙට තමයි මේ ෆිනාලේ එක. අපිත් එක්ක ඉන්නවා කවුද? විනෝද්, ඒ වගේම අස්ලම්. දැන් ලොකු හීනයක් චූටි ගමනකින් පටන් ගත්තනේ ලයින්ස් කියලා. හැබැයි ඊට කලින් ඔඩිෂන්ස් තිබ්බා. අස්ලම්, කොහොමද ඔයාට මේ ජර්නි එකේ ඔයා දකින හෙට දවසේ හීනෙත් එක්ක ගලපද්දි දැනෙන්නේ පටන් ගත්තේ වෙනම හීනකින්? දැන් ඉන්නේ තවම තැනක. ඌ පටන් ගත්තදී වැඩිම මං ඒ කියන්නේ ගොඩක් බයයි. ගොඩාක් බයයි. ලයින් දෙකේදී ගොඩාක් බයයි. ඊට පස්සේ බැටල් එකට ගියාන් පස්සේ බැටල් එකේදී වැඩි බය නැහැ. මොකද මගේ සහය සහයටින්නා. ඉතින් ඒකින් ගියාන් පස්සේ ආය සිංගෝෆ් එකේදී ආය බය දැනුණා. පස්සේ ක්වාටර් ෆයිනල් එක පොඩ්ඩක් බයයි. සෙමි ෆයිනල් එකේ බයම නැහැ. දැන් ඒ ටිකත් නැහැ. ගොඩක් සතුටුයි. බය නැහැ. ස්ටේජ් එකට පොඩි බයක් නැහැ දැන්. ආ, ඒක තමයි ලොකුම දේ නේ. ස්ටේජ් එකට බය නැති වුණාම වැඩි නිදහස්. ඔයාට මොකද තියෙන්නේ? මෙයාගෙන් ඇහුවා, මෙයා විනෝත් නෙමෙයි මතක තියාගෙන. මෙයාගේ නම ඔව්. කවුද කිව්වේ මුලින්? සත්තු ගොඩකගේ නම කිව්වා. දැන් අන්තිමට එයා පූස්පැටික් කියලා කිව්වා. දැන් කවුද ඔයා? ඇත්තටම මම පූස්පැටියෙක්. කලින් වෙලා හිටියේ මීයේ. ඊටත් කලින් ආ කවුරුත් කමන්නේ. දැන් ඔය කියාගෙන ඉඳි දිස්ත්‍රික්කේ කවුරු ඉඳි දන්නේ? මේව ඊට පස්සේ කටුත් කරන්න වෙනවා. ඒ හින්දා ඔයා විනෝත්. හානේ මෙච්චර වට්ටක්ක ගෙඩියක සයිස් එක, ඊපස්සේ මෙන්න මෙච්චර දූරියන් ගෙඩියක සයිස් එක, ඊටපස්සේ මෙන්න මෙච්චර මේ අර තියෙන්නේ මොනවාද මොනවාද මේ අඹ අඹ ගෙඩියක සයිස් එක. ආ, දැන් කොයි ගානේ තියෙන්නේ? දැන් තියෙන්නේ මිදි ගෙඩිය. නෑ, දැන් තියෙන්නේ කොතරද්ද? වෙරළු ගෙඩිය. නෑ, මෙන්න මේ චූටි චූටි මේ මයිලක් තියෙන. මේක අනේක. ආහා, ඒ ඇඳුමේ නූලක් මොනවා කියනවද මන් දන්නේ. මේකේ පැච් වෙලා නෑ. මේ නූල්නේ තියෙන්නේ නූලක් සයිස් එක. මේ ඒකක් නෑ. නෑ, හරි බලා ගන්නකො. මෙයාගේ කොඹඩු ගෙඩියේ තරම් ලොකු බයක් පටන් ගත්ත ගමන නූලක් තරම්වත් බය නැති වෙලා තින අස්ලම්. තේරෙනව නේද? එතකොට ඒ ජර්නි බලා ගන්න පුළුවන් හෙට දවසේදී. අස්ලම්, දැන් මේක ඔයා තනියෙන් යන ගමනක් නෙවෙයිනේ නේද? ඔයාට ආදරය කරන කට්ටිය මේ පැත්තෙන් ඔයාට ඒ ආදරය එකතු කරන්න. එතකොට පවුලේ කට්ටිය වෙනම විදිහකින් ඔයාව අල්ලගෙන ඉස්සරහට අරගෙන එන්න ඕනේ. එතකොට ඔය මැද්දේ තමයි ඔයා ඉන්නේ. එතකොට දැන් ගෙදර අයගේ ඒ ආදරේ, ගෙදර අයගෙන් ලැබෙන සපෝට් එක, මේ පැත්තෙන් ලැබෙන ආදරේ, ඔයාට මේ දේවල් කොහොමද දැනෙන්නේ? කොයිතරම් වාසනාවන්තයි කියලා හිතනවා? මට ආදරය කරන කට්ටිය ගොඩක් ඉන්නවා. එතකොට මගේ පවුලෙන් ගොඩක් උදව් කරනවා. මගේ පවුලේ කට්ටිය ගොඩක් උදව් කරනවා. එතකොට දැන් කොහොමත් මම ඉස්සරහට යන්න ඕනේ. මට ආදරය කරන කට්ටිය මනාපෙන්නේ. ඉතින් ඉස්සර නම් ඉතින් ගෙදෙට්ට වෙලා මොකක් හරි සින්දුවක් කියාගෙන ඉන්නවා. දැන් ඉතින් වොයිස් කිඩ්ස් එකට ආවන් පස්සේ ගොඩාක් කට්ටිය මට මගෙත් එක්ක ඉන්න ලොකු පවුලක් ඉන්නවා. ගොඩක් සතුටුයි ඊගෙන. දැන් පාරේ තොටේදීත් එහෙම අපි මේකප් රූම් එකේදී මම හොලේ කටි අඳුරනවාද කියලා ගොඩ දෙනෙක් කතා කරනවලු නේද? hina වෙනවලු, යාට ඒක ගැන සතුටුයිලු. මේගොල්ලෝ කියන්නේ ඒකයි මේ මම කියන්නේ. ඔයාව කොච්චර දුරක් අඳුරනවාද? පාරේදී කොහොමද කියන්නේ ඒගොල්ලෝ දැක්කහම? පාරේදී කියනවා මේ අඳුනන්නේ නැති කට්ටියක් කියනවා. අනේ, අපේ චූටි පූස් පැටියා ඇවිල්ලානේ, අපි ඔයාගේ සින්දු බලනවා, ලස්සනයි කියනවා. අනේ, මේ ඔය බොරු. පූස් පැටියා කියලා නෙවෙයි කියන්නේ, හරියට ලස්සන විනුත් පුතා කියලා කියන්නේ. යා යාගේ නමට දා ගන්න පූස් පැටියා කියලා නේද? ඔය hina දල්පියන්නේ වට ආදරයට ඉස්සරහට කරන්නේ නෑ. තව හරියට කර. ඔයාලේ ජොලි. ඔයාට පුළුවන් කටිය හිනස් අනේක ෂෝක් නේ. ඔය අයියලත් එක පාටම තමයි වයින්නේ. එක පාටම වයින්නේ. එක පාටම තමයි හිටපු ගමන් දඟම වෙන්නේ නේ. ඔව්. දැන් ලොකු අයිය කෙනෙක් නේ හම්බෙලා තියෙන්නේ. කොහොමද අයියත් එක්ක ජොලිද? ඔව්. අයියට ආදරෙයිද? ඔව්. කොච්චරද? කොමුළු ගෙඩියක සල්ස. ආ,
හරි ඒක අලි පැටියගේ සයිස් එකට ලොකු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳ මේ දැන් කොහොමද ඔයාට දැනෙන්නේ මේ ටීම් එක දැන් අන්තිම වෙනකොට මෙයා විතරයි වාඩි ඉතුරු වෙන්නේ. හැබැයි ලොකු පවුලක් හිටියා මුලින්මත්. ඒ පවුල දැන් ආයේ හම්බ වෙනවා හෙට මේ. එතකොට දැන් මේ ඒ බැඳීම් ගැන කොහොමද කෝච් සහ මේ හැම බැඳීමක්ම අර කොහොමද දැනෙන්නේ? දැන් බ්ලයින්ඩ් එක ගත්තොත් මම කවුරුත් නඳුරන්නේ නැහැ. අඳුරන්නේ කීපයකුත් හිටියා ආයිරියසල් වැඩි එතකොට ඔඩිෂන් වැඩි ඒ කට්ටිය හම්බුණා. ඉරස්සල පස්සේ එකමුතු වුණා ගොඩක් කට්ටිය. ඉරස්සේ මට යාළුව දෙන්න තුන් දෙනෙක් හම්බුණා. බැටල් එකේ මගේ පාටස්ල තුන් දෙනා මතක් කරනවා. ඉරස්සේ ගොඩක් කට්ටිය හම්බලා බැදීම් එකතු වෙලා ඒ කියන්නේ එකමුතු වෙලා සහයෝගින් වැඩ කරා. ඉරස්සේ අපේ ටීමේ කට්ටියත් එක්ක කට්ටිය පවුලක් වුණා. එක පවුලක් වුණා කෝච් ඇතුළු ඔක්කොම. එතකොට තව තව ඉස්සරහට ඒ කට්ටියගේ ආදරය වැඩි වුණා. අන්තිමේටම තමයි මේ පූස්පැඩියව එකතු වුණේ. එකතු වුණේ අපේ විනුත්ව. හරි. දැන් ඉතින් ආදරෙන් ලස්සන දෙයක් අපි කරනවා හෙට නේද? හරි. එකතු කරන්න ඉතින් ඔය ආදරේ මේ පැත්තට. හරි නකො දැන් මට පහ ජය වේවා. මට කියන්න ජය වේවා කියලා. ජය ජයවා වේවා. ඉතින් ඔය ලස්සන හිනාවල් හැම දෙයක්ම හෙට දවසේ චැලන්ජ් එකත් එක්ක එකතු වෙලා ඒ ජාත්‍යන්තර වේදිකාවේ මොනවා කරයිද දන්නේ නැහැ. ඔය පැතිරන් එකතු වෙන්න ආදරෙත් එකතු කරගෙනම හරි මේ The Voice Kids Sri Lanka and we all are waiting for the grand finale. The Voice Kids Sri Lanka grand finale April 20 වෙනිදා රාත්‍රී 7:30 සිට සජීවව